හම්බන්තොට දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව හමුවේ කංගල්ල පොළොන්නරුව විද්‍යාලය දෙවන දිනටත් ජලයෙන් යටව තිබෙනවා. එසේම අද පෙරවරුවන විට බෙලියත්ත වලස්මුල මාර්ගය දම්මුල ප්‍රදේශයෙන් යටව තිබූ අතර මාර්ගයේ ගමනාගමනයේද බාධා එල්ල වුණා. තවද තංගල්ල තිස්ස ප්‍රධාන මාර්ගය තංගලු වේල ප්‍රදේශයෙන් යටව තිබූ අතර එම මාර්ගයේ ගමනාගමනයේද බාධා එල්ල වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එසේම දින කිහිපයක සිට ජලයෙන් යටව තිබූ තංගල්ල වීරකෙටිය මාර්ගයේ වගේකුඩ දෙකේ කනුව ප්‍රදේශයේ ජලපහර එකපාර වැඩිවීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ඉමතුව හොරුඳුගුර ප්‍රදේශයේ කුඹුරු අක්කර රැසක් ජලයෙන් යටව තිබුණේ මේ අයුරින්. වර්ෂාවේ වැඩිවීමත් සමග ගංගාවල ජල මට්ටම් පිළිබඳව ජනතාව අවධානයෙන් සිටිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන්ම නිල්ලලා ගංගාවේ තත්ත්වය සඳහන් කළොත් නිල්ලලා ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල ප්‍රදේශ වශයෙන් සඳහන් කරනවා නම් අකුරැස්ස, අතුරුලිය, කඹුරුපිටිය, මාලිම්බඩ, තිහගොඩ සහ මාතර කියන ප්‍රාදේශ ලේකම් කොට්ටාෂවල පහත් බිම් ප්‍රදේශවල සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් මේ වන විට පවතිනවා. මේ මොහොත දක්වා අද උදෑසන තෙක් ලැබී ඇති වර්ෂාපතනය මත නිල්ලලා ගංගාවේ පවතින ගංවතුර තත්ත්වය වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අර්ධ අනුව විශාල මට්ටමේ ගංගතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් නැහැ. ගින්ගඟ, කළුගඟ සහ අත්තනගලුවේ පවතින ගංගතුර තත්ත්වයන් මේ වන විට සමනය වෙමින් පවතිනවා. කැලණි ගංගාවත් ගංගතුර තත්ත්වයක් නොමැතිවත් තවදුරටත් ඉහළ ජල ගලන මට්ටමක පවතින්නේ. සමස්තයල් ලෙස වාරිමාර්ග ජලාශවල ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු මට්ටමේ වර්ෂාපතනයක් නොලැබුණු නිසා වාරිමාර්ගවල ජලාශවල පවතින ජල තත්ත්වයේ සැලකිය යුතු වෙනසක් සිදු වී නොමැති බව දල වශයෙන් 128ක පමණ මට්ටමක සමස්තයල් ලෙස මේ ධාරිතාවය පවතින බව සඳහන් කළ යුතුය. දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇදහැලෙන වර්ෂා තත්ත්වයේ පහළ යාමක් ඔක්තෝබර් මාස 7 වෙනිදායින් පසුව බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ නීතිදි කොටසේ වැසිසත්යේ තවදුරටත් පවතිනවා. මේ අනුව බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම සහ වයඹෝගේ පළාත්වල කඩින් කඩ වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. සමහර අවස්ථාවල සූර්යාලෝක වැටෙන අවස්ථාත් තියෙනවා. මේ පළාත් වලින් තරමක තදවැසි අපි අපේක්ෂා කරන්නේ බස්නාහිර, සබරගමු, මධ්‍යම සහ දකුණු වගේ පළාත් වල සමහර ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවකුත් තියෙනවා. මීට අමතරව ඌහා නැගෙනහිර පළාත් වල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවන් තියෙනවා. මේ වැසි තත්ත්වය තරමක අඩුවීමක් අපි අපේක්ෂා කරනවා ඔක්තෝබර් 7 වෙනිදායින් පස්සේ.